අපිට සමහර වෙලාවට සමහර අවස්ථාවන් තියෙන ජීවිතයේ පුදුමාකාර කලකිරීමක් දැනෙන අවස්ථා. ඇත්ත ඇත්ත ගැට. ඔයා හැමනම් ඇවිල්ලා කෙලින්ම ඔයා හින දකින්න රටේ ඇවිල්ලා ජනප්‍රිය තාරකාවියක් වෙන්න. සිනමාවට සම්බන්ධ වෙන්නත් පොඩි තියනවා. හින දකින්න. කවදාවත්. නමුත් කාලයක් යනකොට ඒක සැබෑ වෙන්නේ නැතුව ගියාම කරලා එපා වුණාම හරි ගොඩක් අය කරන්නේ. ඒත් අන හොඳ නෑ ඒකනේ. ගොඩක් අය කරන්නේ ඒක අතහැරලා දාන එක. හරිද? ඒ කියන්නේ තී පත්තරවල ඔය තීරු ලිපිවල සීන හරි සුන්දරයි කිව්වට ඒව කවදාවත් සැබෑ වෙන්නේ නැහැ. මොකද වෙලා තියෙන්නේ මහත්තයාට වැඩන්නේ ආවුදුරුනේ කිසිම තේරුවන්නේ ගම්බරුවට මගේ කාලේ නාස්තුනා විතරයිනේ අපේ මහත්තයා අපි මොකක් හරි අරමුණක් වෙනුවෙන් හදවතින්ම කැප වෙනවා නම් ඒක ඉෂ්ට වෙනවා මේක තමයි විශ්ව නීතිය හරි දොස්තර මහත්තයා ඒක පිළිගන්නෙත් නෑ හාමුදුරුව ඊට පස්සේ අපේ මහත්තයා එන්නකෝ මහත්තයා කියලා අරකට උත්තර දෙන්න නැතුව එක්ක යනවා පන්සල් වත්තට පන්සල් වත්තට එක්කන් ගියාම මේ පන්සල් වත්තේ තියෙන බබා එක කෙලවරක රැඳ ලස්සන චීන උණ පඳුරක් චීන උණ පඳුරක් බලන්න චීන උණ පඳුරු කියන්නේ මොනවද කියලා අර කුංෆු ෆිල්ම්ස් වල එහෙම තියෙන උණ පඳුරු උඩින් ගහගෙන දූගුණ යන ඒවා තියෙන ලුසර්ට වැවිලා තියෙන්නේ අන් ඒ වගේ චීන උණ පඳුරක් ওই පන්සල් වත්තේ වැවිලා තියෙනවා එතනම වටේට තියෙනවා දාස් පෙතිය ගස් යායක් හරි හාමුදුරු වහනවා මහත්තයාට පේනවා දර චීන උණ පඳුර ඒක කොච්චර විතර උස ඇද්ද දොස්තර මහත්තයා කියනවා අපේ හාමුදුරනේ ඕක අඩි 100ක් आवरण මේ චීන උණ පඳුර අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත කෙලින්ම මේ වගේ අඩි 100ක් විතර උසට බලන් ඉන්නකොට වැවෙන්න පටන් ගත්තා. නෑ. අපේ හාමුදුරුවෝ කියනවා එතකොට මහත්තයෝ චීන උණ ගහ පොළොවේ යටට මුල් අදින්න ගොඩක් කාලයක් ගත්තා. මුල් හරියට පොළොව ඇතුළට ඇද්දේ නැත්තම් ශක්තිමත්ව ඉහළට යන්න අමාරුයි. දහස් පෙතිය ගස් ගොඩක් යටට මුල් අදින්නේ නෑනේ. ඔව්නේ. ඒ නිසා ඒගොල්ලෝ සති දෙකෙන් තුනෙන් පැලවුණා. පරිමාව අඩි 2ක් 3ක් විතර උසයි. හරි. හැබැයි චීන උණ ගහ අවුරුදු 4ක් විතර අරගෙනත් පස්වෙනි අවුරුද්ද වෙද්දි බලන් ඉන්නකොට අඩි 100ක් විතර උසට වැවෙන්න පටන් ගත්තා. මහත්තයෝ අන්න ඒ වගේ තමයි විශිෂ්ට මිනිස්සු බිහි වෙන්නත් යම් කිසි කාලයක් යනවා. සාමාන්‍ය මිනිස්සුයි ජනප්‍රිය මිනිස්සුයි එක රැයෙන් බිහි වෙන්න පුළුවන්. හැබැයි පැවැත්ම කෙටි කාලයකයි. අපේ නෝනට තේරෙනවද මම මේ කියන්නේ? මට තේරෙනවා බලන් ඉන්න විදිහ හොඳට තේරෙනවා. හොඳට තේරෙනවා කියලා මට තේරෙනවා. බබා අසාර්ථක වීම කියන එක ජීවිතේ ඕන තරම් තියෙන්න පුළුවන්. හැබැයි අසාර්ථක වීම තමයි කවදා හරි සාර්ථකත්වයට හේතුවක් වෙන්නේ. අපි අය කරන්නේ හීන පසුපස හඹාගෙන යනවා. ඊට පස්සේ නතර කරනවා. එහෙම නවත්තන්න හොඳ නැහැ. අතාරින්න එපා. ඔන්න මෙන්න කියලා ප්‍රතිඵල ලැබෙන්න ලං වෙලා තියදී නවත්තනවා. අන්න ඒ තැනට අපි ඉංග්‍රීසියෙන් කියනවා the tipping point කියලා. ඔව්. ඒ නවත්තන තැනට. හා. the tipping point කියලා. එතනින් නවත්තන්න එපා. ඉස්සරහට යන්න. විශ්ව නීතිය හැටියට කවදා හරි උත්සාහයට ප්‍රතිඵලයක් ලැබේ. ඔබට යන්තම් එන්න. මතර අතර පරිශන වැටි කදම් පටන් ගන්න. මොකද්ද පරිශනේ? හරියට සම්බෝලකේ බතු උයා ගන්න බැරි ඔයාද පරිශන කරන්නේ? ඒ තරම්. නැංගිලා නැංගි මොකද්ද කරන්න ඕනේ?
උණ ගහක් හිටවන්න ගෙදර. රන් දන්නද ඒක තමයි කරන්නේ. උණ ගහකුයි දාස්පතිය ගත්ත එකයි හිටවන්නේ. ඒක තමයි ඔළුවට ගත්තේ. හයි.